පේනුම් ක්‍රීඩා ඉතිහාසය ගැන කතා බහ කරද්දී යුග ගණනාවක් මෙහි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඈත ඉතිහාසය ගත්තාම ජීසී ආක්සි වගේම එම්බී විලියම්ස් තරා බෝලින් වෙන ඉතිහාසය, ඒ වගේම අනුරගේ දකුණු ආසියාතික ක්‍රීඩා තරගා විද්‍යාත්මකයි දීපිකා චන්දුකම් සහ ජුලියන් බෝඩින් මුළු පේනුම් තටාකයේම තමන්ගේ අත්සන් නතර කරගත්ත විදියක් තිබුණා. එවගේම තීක්ෂණ රත්නසේකර කොන්ඩන් ෆ්‍රැන්සිස් එවගේම මේනකාද සිල්වා ජානක ප්‍රියන්විත ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරපු පිරිමි පරම්පරාව මේ වුණා. මැති වගේසිංහ මයිග්‍රයින් කිමිකෝ රහින් එවගේම කයිල් අබේසිංහ ජනන්තද සිල්වා වෙනන් පසුකාලීනව මේ මෑත අතීතයේ තුරදී තමන්ගේ හැකියාවන් පෙන්නුම් කරමින් තමන්ගේ යුගයක් නිර්මාණය කළා. මේ යුගයේ ඊළඟ පුරුක තමයි මාත් එක්ක මේ යුගයේ ඒ තමයි අකලංක පීරිස්. අකලංක පීරිස් කියන්නේ වර්තමානයේ වෙනකොට ශ්‍රී ලංකාවේ ඉන්න අංක එකේ පිරිමි ක්‍රීඩකයා. ජාතික වාර්තා 6කට හිංකම් තියෙන පිරිමි ශූරේ කතරන්. අයිබන් අකලංක අයිබන්. අකලංක දැන් මේ වෙනකොට ඔබ ශ්‍රී ලංකාවේ අංක එකේ පිරිමි ක්‍රීඩකයා බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඉතින් බලාපොරොත්තු බොහොමයක් තිබෙනවා. ඔහුගේ ආසන්නතම ඉලක්කය බවට පත් වෙන්නේ ලෝක පිරිමි තරගාවලියේ තව මාසයක කාලයක් තියෙන්නේ. ඊට පස්සේ මාස දෙක කාලෙකින් පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලිය තියෙනවා. කොහොමද විසඳන්නේ? उपरीम හිනුම් කටයුතු මයික්‍රෝන්ඩින් කටයුතු නිරත වෙනවා මාස ගානක් මුලින්ම මේ ප්‍රොසෙස් එක ආවා තව මාස දෙකයි පුදු රාජ්‍ය මණ්ඩලයේ මාසෙයි ලෝක ශුද්ධ පිහිනුම් තරගාවලියට උපරිමයෙන් රටේ කීර්තියක් ගැන පරිවර්තන මම කටයුතු කරනවා දැන් අගලන්ත ඔබ ලෝක පිහිනුම් වර්ගීකරණයේ අලුත්ම වර්ගීකරණයේ ප්‍රමුඛතම ක්‍රීඩකයන් 50 දෙනා අතර තුරත් වෙලා ඉන්නවා මේ අවස්ථාවේ මොන ලංකාවේ කම් ක්‍රීඩකයා දැන් ඔබ කොහොමද පුදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලිය පිළිබඳව කල්පනා කරද්දී ඔබ ඉන්න තැන ගැන කල්පනා කරලා කොමන්වෙල්ත් ගේම්ස් රෑන්කින් එකේ 2018ත් එක සංසන්දනය කරනකොට මම 10 වෙනි ස්ථානයේ තමයි ඉන්නේ. ඒකේ 2018 ඉඳන් මට පුළුවන් වුණා අර්ධාසන පුර තරග සෙමි ෆයිනල් එකේ ඇවිල්ලා පස්සේ ෆයිනල් එකේ රිසර්ව් මම. ඉතින් මුල් 10 දෙනා ඇතුළත ඉතින් මම හිතනවා දැන් අවුරුදු 4ක් කාලය තුරු මේ ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. අනිවාර්යයෙන්ම සෙමි ෆයිනල් එකට පස්සේ ෆයිනල් එකටත් ඇවිල්ලා රටට උපරිම ලෙස මගේ උපරිම දායකත්වයෙන් තමයි මගේ ඉන්න බලන්න. පීනුම් ක්‍රීඩාව කියන්නේ ලිහිසි පහසු ක්‍රීඩාවක් නෙමෙයි. පීනුම් ක්‍රීඩාවට පීනුම් ක්‍රීඩාවේ ජයග්‍රහකෙක් වෙන්න සුවිශේෂී අංග කිහිපයක්ම එකතු කරන්න ඕන. ජල ක්‍රීඩා හැකියාව, වගේම විශේෂ තාක්ෂණික දැනුම, ශක්තිය දරා ගැනීම, නම්‍යශීලීත්වය, ලාභීත්වය, ඒ වගේම කාලකලමනාකරණය, ඒ වගේම දිය යට තමන්ගේ හුස්ම දරාගෙන සිටීමේ හැකියාව මේ සියල්ල ප්‍රයෝගික කර ගන්න ඕන. ඒකට මේ තාක්ෂණය අතින් ගත්තාම අපේ ක්‍රීඩකයෝ කොයි වගේ කරන්නද තාක්ෂණික අතින් ගත්තොත් මම අවංකවම පිළිතුරක් දුන්නොත් අපි ඇමරිකාව ඕස්ට්‍රේලියාව පිනුම් අපේ ශේෂ්ත්‍රි දැරන්තිය ඇමරිකාව ඕස්ට්‍රේලියාව චීන ජපානය රුසියාව ගත්තොත් ක්‍රීඩකයන් වශයෙන් මම දන්නවා මම අවංකව දන්න අපි තාක්ෂණය අතින් පල්ලෙහා නමුත් අපි දරන කැපවීම සමහර විට මට ලෝ දැක විශ්වාසයක් තියෙන මම කැප වෙන ප්‍රමාණය මාරා ඉගෙන ඉතින් මම හිතනවා අපිට තාක්ෂණික දැනුමත් අපි දැනුම වැඩි වුණා अनिवार्य දැන් අකලන්ත දැන් ඔබ ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් මේ වෙනකොට තමන්ගේ පෞද්ගලික පුහුණු රටාවකට අවතීර්ණ වෙලා පුහුණු වීම සිදු කරනවා. නමුත් මේ වෙනකොට ජාතික පිහිනුම් පුහුණු සංචිතයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම පිහිනුම් පරිපාලනය ගත්තත් අන්තර්ජාතික පිහිනුම් සම්මේලනයේ නිකුත් කරලා තියෙන ඉර නිවේදනයක් ඔස්සේ පිහිනුම් පරිපාලනය පිළිගන්න බැහැ කියලා වසර ගණනාවක් පටන් කියලා තියෙනවා. ඒ නිසා ක්‍රීඩා පරිපාලනයත් අවශ්‍යතාවයක් තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මේවා ක්‍රීඩකයන්ට පුහුණු බලපාන අනිවාර්යයි. ක්‍රීඩකෙක් වශයෙන් ගත්තොත් සමහර තැන්වලදී උදාහරණයක් වශයෙන් අපි සිලෙක්ෂන් එහෙමද යද්දි සමහරට අපි ඉන්න ඕන තැන නෙමෙයි අපි සමහරට ඉන්නේ සමහරට ගොඩක් දුරට මටේ තත්ත්වේ ඇවිල්ලා තිනවා අවුරුදු ගානකට පෙර නමුත් දැන් මම මගේ තත්ත්වේ හදාගෙන මගේ පර්ෆෝමන්ස් පෙන්නලා ඉන්න සමුත් මම දකින්න ගොඩක් ජූනියර් ප්ලේයර්ස්ලා ඉන්න ඕන තැන නෙමෙයි යාළ සමහරට ඉහළ තැන ඉන්න ඕනේ සමහරට ඒකට ක්‍රීඩකයන් මානසිකව වැටෙනවා එවගේම මූල්‍යමය පැත්තෙන් ගත්තොත් මූල්‍යමය සහ සම්පත් අතරින් අපි අපේ භෞතිකමය පැත්තෙන් ගත්තොත්
අපි නියුට්‍රිෂන් පැත්ත කෑම බීම යන මේ ඉක්විප්මන්ට්ස් තමයි ටිකට් එක ගෙවා ගන්න බැරි ළමයි මම හිතනවා ඔය වගේ පරිපාලනීය අංශ වල ප්‍රශ්න ඇති වෙනකොට ඕවා අනිවාර්යයෙන්ම එකතු වෙලා අන්තිමට ක්‍රීඩකයෝ තමයි දැන් අපි ගතදින් ඉදිරියට එමන ලෝක ශූරතා පින් තරඟාවලියේ වගේම පුදුරාජ්‍ය මන් පින් තරඟාවලිය කියන ලෝකේ ඉන්න දක්ෂතම ක්‍රීඩකයෝ එකට එකතු වෙන තැන ඒ තරඟයට ඔබ සූදානම් इंटरनेशनल एक्सपीरियंस गेम्स මේක මාස දෙකක් තුනක process එකක් නේ මේ පහුගිය මාස පහ තුන ජනවාරි සිට දැන් දක්වා සහ ජූලයි දක්වා මේක ලොකු process එකක් aim කරේ commonwealth games world championships එනවා අර ලංකාවේ trials ආව කියලා ඒවට tape කරන්නේ නැහැ අපි volume එක අඩු කරන්නේ කියන්නේ නැහැ ලොකු සූදානමක් තියෙනවා මාස 7ක මහන්සියක් අනිවාර්යයෙන්ම පෙන්වන්න බලන්න දැන් අපරන්ත දැන් උතන අපලක් කියන කාරණයක් තමයි අපි කණ්ඩායමක් විදියට සූදානම් වෙලා අපි අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ඒ ක්‍රීඩකයන් ගිහ කියාවන් එක තමයි ඉදිරියට එන්න ඕන කියන කාරණේ කිව්වනේ. නමුත් ඔබට පෙර සම්ප්‍රදාය දැන් අපි මැතිව වෙසින ෆයිලා වෙසින කිමිකොරයි මහින්ද රහීම් චරන්ජිත් සිංහ මේ කණ්ඩායම ඔබත් එක්ක එකතු වෙලා අවසර ගන්නවා පුරුදු පුහුණුවක් අරගෙන සහභාගී වුණා. නමුත් පහුගිය වසර දෙකක කාලය තුළ මේ ක්‍රීඩකයන් ගෝලයක ජාත්‍යන්තර තරග සායක අවස්ථාවක් ලැබුණේ නැහැ. එතකොට ඔබේ එක පරම්පරාවක් සම්පූර්ණ ක්‍රීඩාව නවත්තලා තියෙනවා. ඒකට ඒ අත්දැකීම වර්තමාන පරම්පරාවට දැරෙන්නේ නැහැ. ඔබ ඒක කොහොමද? ඒක ඇත්තරම මම වාසනාවන්ත වුණා මැතිව බෙසිංහ කිමිකෝ මචිකෝ චොරචරන් තයියා හැමෝමත් එක්කම එක එක්ස්පීරියන්ස් එක යාළගේ මෙන්ටැලිටි යාළගේමද ට්‍රේන් කරන්නේ යාළගේ මොනවාද ටෙක්නික්ස් ඒ ඔක්කොම ඒ පන්නරේ ලබාගෙන මට පුළුවන් වුණා. අවාසනාවක් හැටට දැන් පවතින වර්තමාන තත්ත්වයේ අනුව එක බලනකොට සීනියර් කෙනෙක්ට ඉතුරු වෙලා ඉන්නේ මම සහ තව කීප දෙනෙක් පමණ දෙන්නේ තුන් දෙනෙක් පමණ අර ඒ තරම් ලොකු පූල් එකක් නැහැ බෑ. ඉතින් මම හිතන එක අනිවාර්යයෙන්ම අනාගත පරම්පරාවට ලොකු විශාල ලෙස බලපෑමක්. ඉතින් මම බලන්නේ තව කවුරු හරි කෙනෙක් මගේ ජූනියර් කෙනෙක් උඩට එනවනම් ඒ ළමයාට මම කොහොමද ඒ ළමයාට මෙන්ටර් කරන්න තමයි මම බලපානි. නමුත් ඒ හිඩස පුරවන්න අපි උත්සාහ දරනවා. ඉන්න දෙන්න තුන් දෙනාද වේවා අපේ එක්ස්පීරියන්ස් එකේ මානිකා නංගිලාට දීලා මම හිතනවා අපිට ලැබිච්ච පාර්ට්නරය අර පොඩි කිරිසකින් අර ගොල්ලන් සම්පූර්ණ 100% පරිපූර්ණ වෙන එක නැහැ කියලා. ඔබට මේ අකලංක පීරිස්ස මතක නම් විශේෂ තව කාරණයක් තියෙනවා අකලංක ජීවිතේ. ඒ තමයි ශ්‍රී ලාංකික ක්‍රීඩකයේ විදේශයකදී අධ්‍යාපන පොදුසහතික පත්‍ර සස්කල විභාගයට පෙනී සිටි මුල්ම අවස්ථාව උදාහරණේ අකලංකට. මොකද අකලංක ජකාතන් වලදී ඉන්දුනීසියා මේ ජකාතන් වල ප්‍රවති ආසියානු ක්‍රීඩා තරඟාවලිය අතරතුර තමයි උසස් පෙළ විභාගයේ පිරිස සිටීමට නියමිතව තිබුණේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නම් එක සාමාර්ථ ලැබලා උසස් ජයග්‍රහණ ලැබලා උසස් පෙළට පිරිස සිටින අතරතුරේ මේ ආසියානු ක්‍රීඩා තරඟාවලිය නිසා වෙන උට විභාගයට පිරිස සිටීමේ අභියෝගයක් තිබුණා ඒ අවස්ථාවේදී ජාතික ඔලිම්පික් කමිටුවත් අධ්‍යාපන අමාත්‍යාංශයත් ක්‍රීඩා බලධාරීන් සියලු දෙනා එක්තු වෙලා අකලංක අවස්ථාව ලබා දුන්නා ඉන්දුනීසියාවේදී උසස් පෙළ විභාගයට පිරිස සිටීමේ වරම් ලබා දෙන්න ඒ අධ්‍යක්ෂක කොහොමද උඹට මතක? පාර්ට් ඔෆ් ඒ එක්ස්පීරියන්ස් එක 2018 මුලින්ම මම දැනගත්තට පස්සේ මගේ දෙමෝපියන් මගේ
කරු සියලුම මහන්සිය ප්‍රතිපලයක් නිසා අපි හැමෝගේ මහන්සිය ප්‍රතිපලයක් නිසා අපිට පුළුවන් වුණා ආසියානු ක්‍රීඩාවලට එක උසස් පෙළ විභාගයේ එහෙ කරන්න එතකොට එක තව කෙනෙක් පුළුවන් ශාමී කරු chance එක හැබැයි හෙල්ලන්න යන මෙන්ටල් ගේම් එක මාර අමාරු මොකද උදේ පාන්දර නැගිටිනවා නැගිටලා පාඩම් කරලා ඉවස ප්‍රැක්ටිස් කරනවා ප්‍රැක්ටිස් ගිලා ආපහු ඒ විලේජ් එක ගාම ආපහු පාඩම් කරන ජාපෝ හවුස් ප්‍රැක්ටිස් කරන ඕනේ එතකොට දේව තවත් බරපතල වෙන ගත්තා ඒෂන් ගේම්ස් ගේම්ස් අපි පටන් ගත්තම දේම ගිහින් වෝම් අප් කරලා ඉවෙන්ට් එක කරලා ගිහින් පිටින්ම යුනිෆෝම් එක ඇඳගෙන යනවා එක්සෑම් හෝල් එකට ඉන්දුනීසියානු එම්බසි ඉන්දුනීසියානු එම්බසි ශ්‍රී ලංකා එම්බසි එකට ගිහිල්ලා විභාය කරනකොට එතන අපස්සන් තිබ්බ කායික මහන්සියත් එක්ක විමතයි හැම දෙයක්ම කොහොමත් එක්ක කරලා කොහොමාරී මට එහි තිබ්බා ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකයි කවුන්ටින් පේපර් එකයි ඒ වගේම ජෙනරල් නොලෙජ් පේපර් එක මුලක් දිනට කියන ආශාවී chance එකක් ඒ එක්ස්පීරියන්ස් එක ඒ එතන තනිකරම තිබ්බේ ෆිසිකල් ඇන් මෙන්ටල් ෆිසිකල් වලට මෙන්ටල් ගේම් එකක් මොකද මම අපිට තිබ්බා ලෝකෙට පදක්කමක බලාපොරොත්තු මම කවුන්ටින් පේපර් එක ඉවරලා අනිත් දවසේ අපිට රිලේ එක රිලේ එකක් කියන්නේ කණ්ඩායම් තරගයක් මුළු ඉතුරු තුන් දෙනාගේ මුළු කණ්ඩායමේ බර මට අන්තිමට ගන්න මම ෆයිනල් ලැප් එක ඉතින් අපිත් එක්ක සිංගප්පූර තමයි ලෝක ලෝක පදක්කම තරඟ කරේ ඉතුරු ඔක්කොමත් එක්ක චීන සහ ජපානය පළවෙනි සහ දෙවෙනි ස්ථානයේ ඒ වගේම ඊටසේ සිංගප්පූර සහ අපිත් එක්ක තමයි තරඟේ තිබ්බේ ඒක ලාස්ට් ලැප් එක කළේ මම එතකොට ඒ වගකීම ඒ බර කියලා විස්තර කරන්න ටිකක් අමාරුයි බොහොම දක්ෂ ක්‍රීඩකයෙක් ඒ දක්ෂ ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි මම හිතන්නේ අධ්‍යාපනය සහ ක්‍රීඩාව සමබරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අපිට දෙන්න පුළුවන් හොඳ උදාහරණයක් තාමත් අවුරුදු 22ක් වෙන තරුණ වයස් ක්‍රීඩකයෙක් මේ වෙනකොට උසස් පෙළ විභාගයේ ඉහළින් සමත් වෙලා ඒ වගේම ගණකාධිකරණයේ පිළිබඳව උසස් පාඨමාලා අදාළනවා ඒ අතරතුරේදී ක්‍රීඩා හැකියාව මොස්සේ ශ්‍රී ලංකාවේ ජාතික වාර්තා පිහිනුම් ජාතික වාර්තා අයකට හිමිකම් කියන ක්‍රීඩකයෙක් විදිහට බලාපොරොත්තු වෙන්නේ ඉදිරි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ඉහළ ජයග්‍රහණයක් ලබා දෙන්න පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලිය වගේම ලෝක පිහිනුම් තරගාවලියේදී පදක්කමක් දිනාගෙන ශ්‍රී ලංකා මාතාවට ජයග්‍රහණය ලබා දෙන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා අපි අපරාධ කරනවා